Hi guys, loading tech again. I'm Madhushan Sajay. Iting atat mampilika na magyalupo video kita. Iting guys, iPhone 12 Pro Max ekar. Make visay visay kete. Kani demme alutta orudet watino adi. Eva game tamai. Demma me phone ni karagena atrama mass dekka kata langwen dena atrama. Iting me phone ek kani monada matahitenne me phone demma 11 Pro Max ekak pawichchi karagena kidiyata ekai mekai atra baladdi mokakda thiyena wenasa. Iting parna phone ekin nan ogolu me phone ekata enna hitagena innona naththam me avuruddet iPhone 12 Pro Max ekak ganna hitagena innona nan naththam iPhone 12 Pro ekak ganna hitagena innona nan මොකක්ද ඔයගොල්ලෝ මේ ෆෝන් එක ගන්න ඕනේ දන්නේ ඒ දේවල් ගැන තමයි මම කතා කරන්න හදන්නේ මේ වීඩියෝ එකෙන් ඉතින් තවත් පරක් වෙන්නේ නැතුව අපි පටන් ගමු වීඩියෝ එක මේන් ට්‍රක් එකෙන් පස්සේ ඉතින් ගයිස් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේම මම මේ ෆෝන් එක දැන් මාස දෙකකට ලං වෙන කාලයක් පාවිච්චි කරා. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට මේකේ කැමරා රිවියුස් දැම්මා, කැමරා කම්පැරිසන් දැම්මා. ඒ වගේම තමයි මම මේ ෆෝන් එකෙන්ම කරපු vlog එකකුත් දැම්මා. ඉතින් ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. මම description එකේ links දාලා තියනනම් ඔක්කොම. ඉතින් මේ ෆෝන් එක ඇත්තටම මම ගොඩක්ම කැමතියි මම ඔයගොල්ලන්ට හැම වීඩියෝ එකකදීම කියන විදිහට මේකේ මේ shape එක. iPhone 4 එක 4S එක ඒ වගේ තමයි 5S එක ඒ වගේ තියෙන මේ shape එකට මම ගොඩක් මාසයි මගේ 11 Pro Max එකේ තිබ්බ curve edge වලට වඩා ඉතින් මේ shape එකෙන් අතර ටිකක් phone එක මහතයි වගේ හිතෙනවා අපිට ඒ වුණාට මේ වගේ ලොකු phone එකක් පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම මේ වගේ thin case එකක් දැම්මොත් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා නැත්තම් මම හිතනවා Apple ලාගේ original case පාවිච්චි කරොත් ඒක ගොඩක් මහතයි අර ලෙදර් කේස් එකේ හැම අතරම ගොඩක් මහතයි. එහෙම දැම්මොත් සාමාන්‍යයෙන් ඇවරේජ් අතක් තියෙන කෙනෙක්ට නම් ටිකක් රීච් වෙන්න අමාරු වෙයි. ඩිස්ප්ලේ එකේ උඩ පළලට මට වුණත් තාම සමහර වෙලාවට හරි අමාරු ඒ වුණාට මම ගොඩක් ලොකු ඩිස්ප්ලේස් වලට කැමති කෙනෙක් විදිහට මම අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක තමයි තෝරගන්නේ iPhone 12 Pro Max එක. ඉතින් guys ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ඉතින් 11 Pro Max එකේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් පොඩි curve එකක් තියෙන උඩට ඒ කියන්නේ ෆෝන් එකෙන් උඩට ඉලිප්පෙච්ච ගතියක් තියෙන වෙනාට මේ ෆෝන් එකේ එහෙම දෙයක් නැහැ මේකේ තියෙන්නේ ෆ්ලැට් ඩිස්ප්ලේ එකක් ඉතින් ඇත්තටම මම මේක unbox කරපු දවසේ මේ ෆ්ලැට් ඩිස්ප්ලේ එක දැක්කාම පොඩ්ඩක් කියලා හිතුණා ඒ වුණාට පස්සේ මම ඒකට ගොඩක් ආස වෙන්න ගත්තා අර තිබ්බ පොඩ්ඩක් round ඩිස්ප්ලේ එකට වඩා ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේකේ LED ඩිස්ප්ලේ එකක් තියෙන්නේ ඒ වගේම තමයි guys ඕනෙම එලියක් තියෙන වෙලාවක ඒ කියන්නේ ගොඩක් බ්‍රයිට් ඩේ ලයිට් එක වුණත් මේ ෆෝන් එකේ බ්‍රයිට්නස් ෆුල් දැම්මහම ගොඩක් හොඳ විදියට පේනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ෆෝන් එකේ ඉතින් Android පාවිච්චි කරන කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නවා Samsung ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නවා මේ වගේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙද්දී අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු වැඩ අපිට කරගන්න පුළුවන් මල්ටි ටාස්කින් වගේ තිබ්බනම් ඒ කියන්නේ අපිට එක සැරේට ඇප්ස් දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් මං හිතනවා අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක තවත් ගොඩක් හොඳ වෙයි කියලා ඉතින් iPads වල තියෙනවා ඒ කියන්නේ iPad OS එකේ තියෙනවා ඒත් මේ වගේ ලොකු ඩිස්ප්ලේ එකක් තියාගෙන මං කියන්නේ පොඩි ෆෝන්ස් වලට නෙමෙයි Pro models වලට ඒ කියන්නේ මේ 12 Pro Max එකට විතරක්වත් මං හිතනවා iOS එකෙන් ඒ মালටි ටාස්කින් ෆීචර් එක ආව නම් ගොඩක් වැදගත් වෙයි කියලා මේ ලොකු ඩිස්ප්ලේ එකෙන් අපිට ගොඩක් හොඳ ලොකු වැඩක් ගන්න තිබ්බා ඒ වගේම තමයි අපිට පුළුවන් YouTube නැත්තම් Amazon Prime වෙන්න පුළුවන් Netflix වෙන්න පුළුවන් ඒ වගේ වීඩියෝස් බලද්දී අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ ඩිස්ප්ලේ එක මොකද ගොඩක් ලොකු හොඳ බ්‍රයිට් ඩිස්ප්ලේ එකක් අපිට තියෙන නිසා අපිට ගොඩක් විනෝද වෙන්න පුළුවන් මේ ලොකු ඩිස්ප්ලේ එකත් එක්ක ගයිස් ඊළඟට ගයිස් අපි මේකේ ස්පීකර්ස් ගැන කතා කරමු ඇත්තටම ගොඩක් හොඳ ස්පීකර් සිස්ටම් එකක් මම හිතනවා මේ ෆෝන් එකේ තියෙනවා කියලා මොකද 11 Pro Max එකත් එක්ක ගැන කල්පනා කරද්දී ඇත්තටම මට පැහැදිලි සවුන්ඩ් වල ඉම්ප්‍රූවමන්ට් එකක් අපිට මේ ෆෝන් එකේ දැක ගන්න පුළුවන් ඉතින් උදාහරණයක් විදියට මම ඔයගලන්ට දාලා පෙන්වුවොත් දැන් මෙතන පොඩි ක්ලිප් එකක් මම ඔයගලන්ට පෙන්වන්නම් මම ජපානින් ඉන්න කෙනෙක් විදියට අපි මොකක් හරි ෆෝන් එකක් කැඩලා මන ළඟ මගේ ෆෝන් එකේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ මගේ පරණ ෆෝන් එක අරගෙන ඇත්තටම ඒගොල්ලෝ ගෙදරටම ෆෝන් එකක් කියවනවා ක්‍රිස්ප්
ඕඩියෝ එකක් අපිට දැක ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි මොකක් හරි මියුසික් එකක් වගේ දැම්මත් මම හිතනවා ඒ කියන්නේ අපිට මොකක් හරි එක්ස්ටර්නල් බ්ලූටූත් ස්පීකර් එකක් වගේ නැතුව වුණත් අපිට මේ ෆෝන් එකේ තියෙන මේ ස්පීකර් එකෙන් ගොඩක් හොඳ ඕඩියෝ ක්වොලිටි එකක් ලබා ගන්න පුළුවන්. අපිට සින්දුවක් වුණත් අහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ වගේම තමයි සරවුන්ඩ් ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ උඩ ඉයර් පීස් එකෙන් සහ මෙතන මේ යට තියෙන ස්පීකර් ග්‍රිල් එකෙන් තමයි මේකේ ඕඩියෝ එක පිට වෙන්නේ. ඉතින් ස්පීකර් එක අතින් බැලුවොත් අපිට ගොඩක් හොඳ ක්වොලිටි එකක් ලබා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගයිස් ඊළඟට මම මේකේ සයිස් එක ගැන කතා කරමු. මම ඔයාලට ඉස්සලා කිව්වා වගේ ඉතින් මේකේ 6.7 ඩිස්ප්ලේ එකක් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ Apple හදපු ලොකුම ෆෝන් එක තමයි මේ ෆෝන් එක. ඉතින් මම ඔයාලට ඉස්සලා කිව්වා වගේම ගොඩක් ලොකු අතක් තියෙනවා නම් මං හිතන්නේ ඔයගොල්ලෝ 12 Pro Max එකකට යන්න ඕනේ කියලා. ඒත් ඔයගොල්ලන්ට ආසාව තියෙනවා නම් මං වගේ ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆෝන් එක පාවිච්චි කරන්න. ඉතින් මේ ලොකු ඩිස්ප්ලේ එකෙන් මම ඔයගොල්ලන්ට ඉස්සලා කිව්වා වගේම මේකේ මේ අපිට හොඳ වීඩියෝ එකක් වගේ ඒ වගේ දෙයක් හොඳට එන්ජොයි කරන්න පුළුවන්, මූවි එකක් උනත් බලන්න පුළුවන් මේ ලොකු සයිස් එක නිසා. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සලා කිව්වා වගේම iPhone 12 Pro නැත්නම් 12 mini නැත්නම් iPhone 12 එක වගේ අරගෙන ලොකු කේස් එකක් දැම්මොත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ ග්‍රිප් එක උනත් හොඳට අහුවෙන්න පුළුවන්. ඒ වුණාට මේ ලොකු ෆෝන් එකට සමහර වෙලාවට ගොඩක් මහත කේසින් නැත් දැම්මොත් මං ඉස්සලා වගේම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. මොකද මේක අල්ලගන්න ගියාම ටිකක් අමාරු වෙයි. පොඩක් පොඩි අතක් තියෙනවා නම් ඒ වගේ තමයි. මේක පොකට් එකකට දැම්මත් මං හිතනවා පොඩි ෆෝන් එකකට වඩා ඇත්තටම ගොඩක් දැනනවා කියලා. සමහර වෙලාවට පොඩක් සාක්කුවෙන් එළියට වගේ එන්න බලනවා. ඉතින් මං හිතනවා නැත්තම් ඇවරේජ් කෙනෙක්ට, ඇවරේජ් අතක් තියෙන කෙනෙක්ට මං හිතනවා iPhone 12 Pro එක නැත්නම් iPhone 12 එක ගොඩක් හොඳ ෆෝන් සයිස් එකක් වෙයි කියලා අනිවාර්යෙන්ම මේ 12 series එකෙන් ආපු මේ ෆෝන්ස් එක බලද්දි. ඉතින් ගයිස් මං ඊළඟට මේකේ 5G ගැන මට ඇත්තටම කතා කරන්න විදියක් නැහැ. මොකද ඇත්තටම මටත් තාම 5G experience එකක් ලබා ගන්න බැරි වුණා. ඉතින් තාම මං 4G වලින් තමයි මම වැඩ කරන්නේ. ඉතින් 4G කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් කොහොමත් ගොඩක් ස්පීඩ් කනෙක්ටිවිටි එකක් තියෙනවා. ඉතින් 5G ආවම ඊට වඩා ගොඩක් වෙනම ලෙවල් එකක්. ඉතින් මං 5G අත්දැකීමක් මට ලබා ගන්න පුළුවන් වුණොත් මං අනිවාර්යෙන්ම ඒකට පොඩි වීඩියෝ එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකට බය වෙන්න එපා ඔයගොල්ලෝ. ඉතින් නෝමල් 4G වලින් බැලුවොත් මං හිතනවා කිසිම ප්‍රශ්නයක් නැහැ ගොඩක් ස්පීඩ් වෙනදා වගේම. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් ගායිස්, ඇත්තම මේ ෆෝන් එකත් ගොඩක් ස්පීඩ්. ඉතින් iPhone 11 Pro Max ඇත්ත මම මේක කම්පයා කරොත් මං හිතන්නේ මට ගොඩක් අහසට පොළොව වගේ වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ගයිස් ඇත්තටම ගොඩක් ස්පීඩ්. මොකද අපි ඇප් අතර ගොඩක් ඇප් ස්විච් එද්දි ටක් ගාලා අපිට ඒ වෙනස දැනනවා. ගොඩක් ඉක්මනට අපිට ක්වික්ලි අපිට පුළුවන් ඇප් අතර ස්විච් වෙන්න. ඒ වගේම තමයි ඇප්ස් වලට අපි ගේම් එකක් උනත් ප්ලේ කරද්දී නැත්තම් ගේම් එකේ ඉඳලා ටක් ගාලා ආයේ වෙන දෙයකට මොකක් හරි ස්විච් එද්දි උනත් ගොඩක් වෙලාවට මං හිතනවා ගොඩක් ස්මූත් කියලා මේ ෆෝන් එක. ඉතින් ස්පීඩ් එක අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට A14 චිප් එක තියෙනවා. ඒ වගේම තමයි 12GB RAM එකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ ෆෝන් එක ගොඩක් ස්පීඩ්. ඉතින් ගයිස් කැමරා එක මෙන්න මේක තමයි මං හිතනවා මේ ෆෝන් එකේ තියෙන ලොකුම කී ෆීචර් එක. ඉතින් මේකේ ඩිසයින් එක, මේකේ ආපු අලුත් කලර්ස් වගේම තමයි කැමරා එක. ඉතින් ගයිස් මේකේ කැමරා එක අතින් ගත්තොත් මේක ඇත්තරව මං හිතනවා DSLR එකක් ගොඩක් ළඟටම යන කැමරා සෙටප් එකක් අපිට මේකේ දැක ගන්න තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? ඉතින් ගයිස් මම ඔයගලන්ට මෙතරම් දාන්නම් ෆොටෝස් ටිකක්, මං පෝට්‍රේට්ස් ඒ වගේ එක එක දාපු මම ගත්ත එක එක මං ගත්ත ෆොටෝස් ටිකක් DSLR එකකට ගොඩක් සමානයි කියලා මං කියන්නේ. උනාට ගොඩක් ලඟ වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද ඒ තරම්ම ඒ ෆොටෝස් ගොඩක් ක්වලිටි. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ ෆෝන් එකේ ලයිඩාර් සෙන්සර් එක තියෙනවා. මේ සෙන්සර් එක තිබ්බ කියලා මං කියන්නේ ඇත්තටම නයිට් ටයිම් ෆොටෝග්‍රැෆි කියන එක වෙනම ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා කියලා. ඒ වුණාට මං හිතනවා පොඩ්ඩක් විතර මේකේ iPhone 11 Pro Max එකත් එක්ක බලද්දී පොඩි අප්ග්‍රේඩ් එකක් තියෙනවා. ඒ කොහොම වුණත් නයිට් ටයිම් ෆොටෝග්‍රැෆි වලට ඇත්තටම මං හිතනවා ගොඩක් හොඳයි මේ ෆෝන් එක. මොකද මං කිව්වා වගේම ඔයගලන්ට මම මෙතන දානවා ෆොටෝස් ටිකක් ඔයගොල්ලෝ බලන්න.
ඇත්තරම ගොඩක් හොඳ කොලිටි ෆොටෝස් ගන්න පුළුවන් අපිට මේ ෆ්ලෑෂ් එක පාවිච්චි කරා නම් අනිවාර්යයෙන්ම නයිට් ටයිම් ෆොටෝග්‍රැෆි ගන්න. ඒ වගේ තමයි වීඩියෝස් උනත් මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඇත්තරම ගොඩක් හොඳ වීඩියෝස් උනත් අපිට නයිට් ටයිම් මේ මේ ෆෝන් එකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මං ගයිස් ඇත්තරම මම පර්සනලි ගොඩක් මොකක්ද ඒකට කියන වචනේ මට වචනේ මතක නැහැ. මේ මොකද්ද පුදුමයට පත්වන දෙයක් තමයි ඕගොල්ලෝ මගේ vlog එක බැලුවනම් guys මම එක තැනක මම ටිකට් එක අරගෙන ඕගොල්ලෝ දන්නවා දැන් මිච්චන් කියන්නේ කවුද කියලා. මම ටිකට් එක අරගෙන මේ වගේ මිච්චන්ට පෙන්නද්දි ඒ ටිකට් එකේ සහ බෑක්ග්‍රවුන්ඩ් එක මාර ක්‍රිස්පි විදියට හොඳ විදියටම crop කරලා ඇත්තරම මේ වීඩියෝ එකේ තියෙනවා. මට ඇත්තරම මමත් පුදුම වුණා මේ වීඩියෝ එක බලද්දී මේ ෆෝන් එක ඇත්තරම මෙච්චර කොහොමද ඉම්ප්‍රූව් වුණේ කියලා. ඇත්තරම අන්න ඒ තරමටම ඒ වීඩියෝ එකේ අන්න ඒ හරිය විතරක් නෙමෙයි ඇත්තරම මේ මුළු වීඩියෝ එකම මාර ක්වොලිටි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙයි. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ ලින්ක් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා. ඉතින් අන්න ඒ තැන විතරක් ඇත්තරම මට හිතුණා මාරම ඒ කියන්නේ වෙනම ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා කියලා මේ කැමරා සෙටප් එක. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කැමරාස් ගැන කතා කරොත් මම හිතනවා මේ කැමරා සෙටප් එක ගොඩක් හොඳ තැනක තියෙනවා කියලා. ඉතින් ඒ ගැන අනිවාර්යෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන තමයි ගයිස් මම මේක ඩවුන් සයිඩ් යන තැන බැටරි එක. මේක ඇත්තටම බැටරි ලයිෆ් එක බැලුවොත් මට නම් ඇත්තට කියන්න වචන නැහැ. iPhone 11 Pro Max එක ඇත්තටම ටිකක් දිග ලයිෆ් ඒ කියන්නේ ටිකක් වෙලා අපිට ගොඩක් ටිකක් වෙලා නෙමෙයි අපිට අනිවාර්යෙන්ම දවස ඉවර වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මට තේරෙන්නේ නැහැ මේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක එච්චර තියනවද කියලා. ඉතින් මේක ඇත්තටම iPhone 11 Pro Max එකට වඩා බැටරි එක පොඩ්ඩක් පොඩි. ඒ වුණාට Apple කියන්නේ ඉතින් ඒක ඒගොල්ලෝ කොහොම හරි ඔප්ටිමයිස් කරනවා කියලා බැටරි ලයිෆ් එක මේකේ software එකත් එක්ක එකතු කරලා. ඒ වුණාට මේ ෆෝන් එක අපි ගේම්ස් එහෙම ගහනවා නම් මොකක් හරි ලොකු වැඩක් කරනවා නම් ඇත්තටම අපි පොඩ්ඩක් disappoint වෙනවා මේ ෆෝන් එකේ. මොකද මේකේ බැටරි එක ඇත්තටම මාර ඉක්මනට බහිනවා. ඉතින් ඇත්තටම මටත් කියන්න තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට දෙයක් මොකක්ද ඒකට කරන්න ඕනි කියලා. ඒ වුණාට ඇත්තටම මේකේ බැටරි එක අතින් බැලුවොත් නම් ගොඩක් අප්සෙට් කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි MagSafe එක. ඉතින් MagSafe ගැන මම වෙනම වීඩියෝ එකක් දැම්ම ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් තාමත් බලන්න. අපි MagSafe එක පාවිච්චි කරලා ගයිස් මේ ෆෝන් එක චාර්ජ් කරන්න ගියොත් ඇත්තටම මේක මම හිතන්නේ පැය 3ක් 4ක් විතර අනිවාර්යයෙන්ම එක දිගට ගහලා තියන්න වෙනවා. නැත්තම් මේ ෆෝන් එක චාර්ජ් කරගන්න බෑ. Apple recommend කරන 20 watt charger එක උනත්. ඉතින් අන්න ඒ ප්‍රශ්න නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ගයිස් අන්න එතන තමයි මට මේ ෆෝන් එකේ තියෙන තව ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේ 20/21 ඒ කියන්නේ දැන් මේ 2021 අපි 2021 නැතු අපි 2020ට ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ ගිය අවුරුද්දට ගිහිල්ලා බැලුවොත් ගයිස් දැන් මේ තියෙන මේ ස්මාර්ට් ෆෝන් මේ තරගයත් එක්ක පැයකදී ඕගොල්ලන්ගේ ෆෝන් එක 100% වෙනකන් චාර්ජ් කරගන්න බැරි නම් මං හිතනවා ඇත්තටම කොච්චර මේ ෆෝන් එකේ ටෙක්නොලොජි එක හොඳ වුණත් පොඩ්ඩක් එක අඩියක් පස්සර නෙමෙයි Apple ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ කියලා. මොකද මගේ මම ඔයගලන්ට නිතරම පෙන්නන මගේ Note 10 Plus එක මම මේක ගත්තේ ගිය අවුරුද්ද නෙමෙයි ඊටත් කලින් අවුරුද්දේ. ඒ කියන්නේ 2019 ඒ ෆෝන් එක ගයිස් කෙලින්ම 100%ක් charge කරනවා හරියටම පැයයි විනාඩි 5ක් යද්දි. ඉතින් ඒ වගේ නෙමෙයි දැන් තවම සමහර ෆෝන්ස් තියෙනවා ගයිස් විනාඩි 40න් කෙලින්ම 100%ක් වෙනකන් අපිට චාර්ජ් කරගන්න පුළුවන් මාර ඉක්මනට. ඉතින් අන්නේ ඒක නිසා Apple ඇත්තරම ගොඩක් හොඳ ප්‍රොඩක්ට්ස් හදනවා අනිවාර්යෙන් කියන්නේ දැන් නැහැ. මේ වගේ හොඳ ප්‍රීමියම් දේවල් හදනවා. ඉතින් අන්න ඒ වගේ දේකදී මම හිතනවා Apple පොඩක් මේ දේවල් ගැන පොඩ්ඩක් විතර ඒ වගේම software එකක් තව පොඩ්ඩක් මම ඉස්සලා කිව්වා වගේ multitasking වගේ දේවල් අන්න ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් මම හිතනවා ගොඩක් Android users ලත් Apple ලගේ මේ phones උනත් පාවිච්චි කරන්න දෙයි කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් battery එක සහ MagSafe ගැන කතා කරද්දී ඇත්තටම
මට ඇත්තම කියන්න හොඳ දේවල් නෑ අනිවාර්යෙන්ම අනි දැන් අපි ගේම්ස් වගේ පාවිච්චි කරන්න නැත්නම් අනිවාර්යෙන්ම දවසක් පාවිච්චි කරන්න පුළුවන් මේ ෆෝන් එක. ඒ වුණාට අපි ගේම්ස් වගේ ගහනවා නම් අනිවාර්යෙන්ම මේ බැටරි එක ටග් ගාලා ඩ්‍රේන් වෙන්න ගන්නවා අපි හිතන්නත් කලින්. ඉතින් ගයිස් මේකේ ඩියුරබිලිටි එක මම නම් අනිවාර්යෙන්ම කේසින් එකක් පාවිච්චි කරනවා. මම දන්නවා ගොඩක් කේස් එකක් පාවිච්චි නොකරන මගේ යාළුවෝ එහෙම ඉන්නවා. ඇත්තම මම ගොඩක් ප්‍රශ්න දැක්කේ නැහැ. ඇත්තම මම දැක්කේ නැහැ ස්ක්‍රැච් එකක්වත් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක ගොඩක් හොඳයි. ඉතින් මගේ ඒ වුණාට මේ කැමරා බම්ප් එක ඔයගොල්ලෝ පේනවා. පොඩක් එළියට ඇවිල්ලා තියෙන ගොඩක් ලොකට මේකේ ලෙන්සස් වුණත් ගයිස් මේකේ කැමරා බම්ප් එකට වඩා උඩට තමයි තියෙන්නේ. ඉතින් එහෙම වුණත් මම හිතනවා මේකේ කැමරා මේ ලෙන්සස් වුණත් හීරෙන්නේ නැහැ කියලා Appleලා කියන විදිහට. ඉතින් මොකක් හරි ඒ වගේ ඩියුරබිලිටි එක ගැන ප්‍රශ්නයක් ආවොත් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම ටික කාලයක්, ඒ කියන්නේ මේ කේසින් එක දාන්න කලින් ටික කාලයක්, මම කියන්නේ සතියක් දෙකක් විතර මං හිතන්නේ මම මේකේ කේසින් එකක් නැතුව කිසිම දෙයක් නැතුව පාවිච්චි කරා. ඒ කාලය ඇතුළත නම් ඇත්තම මට කිසිම දෙයක් දැකගන්න ලැබුණේ නැහැ. ඒ දෙයක් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක ෆින්ගර්ප්‍රින්ට් මැග්නට් එකක් මම නිතරම කිව්ව විදියට. අන්න ඒ ප්‍රශ්නේ මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි මේ පැසිෆික් බ්ලූ කලර් එක මාර ලස්සනයි. මම හිතනවා මේ සැරේ මේ 12 සීරීස් එකේ ආපු හොඳම කලර් එක තමයි මේ කලර් එක. ඉතින් ඩියුරබිලිටි එක ගැන කතා කරොත් මම හිතනවා ගොඩක් හොඳ වෙයි කියලා මේ ෆෝන් එක අනිවාර්යයෙන්ම අපේ පරණ, ඒ කියන්නේ ප්‍රීවියස් ජෙනරේෂන් එක බලද්දී. ඉතින් ගයිස් අන්තිමටම මේ ෆෝන් එක ඕගොල්ලෝ ගන්න ඕනේද නැත්නම් ඕගොල්ලෝ ගන්න හිතාගෙන ඉන්නවා නම් මේකද ඕගොල්ලන්ගේ ෆෝන් එක? ඉතින් 11 Pro Max එකක් පාවිච්චි කරපු කෙනෙක් හැටියට ගිය අවුරුද්දේ, ඒ කියන්නේ මේකට කලින් ෆෝන් එක විදියට ඕගොල්ලෝ ළඟ iPhone 11 Pro Max එකක් හෝ iPhone 11 Pro එකක් තිබිලා 12 Pro එකකට මාරු වෙන්න හිතාගෙන ඉන්නවන් නම් මම හිතන්නේ ඇත්තම ඒක හොඳම අයිඩියා එක කියලා. මොකද මේකේ එතකොට තියෙන්නේ වෙනස විදියට shape එක. ඉතින් ඕගොල්ලන්ට shape එක මේ colors වලට කැමති නම්, ඕගොල්ලන්ට lidar sensor එක ඕනෙම කියලා හිතනවා නම්, ඉතින් මන් දන්නේ ඕගොල්ලන්ට පුළුවන් මාරු වෙන්න. ඉතින් ඊට එහා මේකේ කැමරා එක නිසා කියලා එහෙම මාරු වෙන්න හිතාගෙන ඉන්නවා නම් මං හිතන්නේ හොඳම choice එක කියලා. මොකද මං හිතනවා iPhone 11 Pro Max එකේ battery එක උනත් ගොඩක් උනත් නෙමෙයි අනිවාර්යයෙන්ම හොඳයි කියලා. ඒ වගේම තමයි කැමරා වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඇත්තටම. ඒත් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම ඒවා edit එකකදී හදාගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා ඒ වගේ දෙයක් නිසා අනිවාර්යයෙන්ම මේ ෆෝන් එකට switch වෙන්න හිතන්න එපා. ඉතින් ඕගොල්ලෝ මොකක් හරි තාම, ඒ කියන්නේ home button එකක් වගේ තියෙන ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ, ගොඩක් පරණ generation එකක ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් 6 එකක්, 7 එකක්, 8 එකක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් මේකට switch වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා ගොඩක් හොඳ තීරණයක් වෙන්නේ ඒක. ඉතින් ඒත් ගොඩක් latest model එකක ඉඳලා මේකට එන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා ඒක ගැන පොඩ්ඩක් අනිවාර්යයෙන්ම හිතන්න කියලා. මොකද ලබන අවුරුද්දේ ඔයගොල්ලන්ට iPhone 13 එක දැක ගන්න පුළුවන් portless phone එකක්. ඉතින් ඒ ගැන මම වෙන video එකක් අනිවාර්යෙන් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න ඒ නිසා හදිසි 11 Pro Max එකක් හෝ 11 series එකේ phone එකක් තියෙනවා නම් ලබන අවුරුද්ද වෙනකන් හිටියනම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ගයිස් ඉතින් මෙන්න මේ ටික තමයි මාස දෙකක් පාවිච්චි කරාට පස්සේ මේ ෆෝන් එක ගැන මට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි software එක ගැන කතා කරද්දී ගයිස් මට තේරෙන්නේ සමහර වෙලාවට මට පොඩ්ඩක් තේරුණා පොඩ්ඩක් ස්ටක් වෙනවා වගේ කියලා. මගේ මේ ෆෝන් එකේ ඊයේ එක සැරේම restart වුණා, කිසිම දෙයක් නැතුව අර මැද කැරගෙන පොඩි රවුම වගේ එක කැරකිලා. මට තේරෙන්නේ ඇයි කියලා. ඇත්තටම සමහර වෙලාවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා මට හිතෙනවා මේ software එකේ. මත අපි බලමු ඒක ඉස්සරහටත් එහෙම වෙයිද කියලා. ඒ වගේ දේවල් ඇරෙන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ෆෝන් එකේ. අනිවාර්යයෙන්ම මම මගේ ආසම ෆෝන් එකක් මේ වෙනකන් ගත්ත. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ flat displays වලට මම ගොඩක් කැමති. ඒ වගේම ලොකු display එකකට අනිවාර්යයෙන්ම මම ගොඩක් කැමති යන්නේ ඒ නිසා. ඉතින් guys ඕගොල්ලන්ට මොකක් හරි ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න ඕන නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා මගේ Instagram එක, Facebook එක, ඒ දෙකෙන් එකකට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මගේ මේ වීඩියෝ එක යට කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම මම මේ හැම දෙයකටම reply කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් sign up.